got a bottle of Patron and some lights off. Two red devil looking eyeballs, and I'm finna turn up when the night falls. If you hear a siren, then it's my fault. Jump in my whip, baby, let's ride. We ain't gonna stop at a red light, and I'ma take shots like a tech nine. It's gonna get live. Here we go, it's about to go down. Let me know, I'ma buy another round. Get low, drop it down to the ground. Oh yeah, wow, shorty make it bounce. Mama see the put cuffs on my cardiac. Took my breath away like a heart attack. And I'ma spend every time in my money back. Everybody wanna know. I bow one, adaptala hammer than a comma youth take a jacket put a cadre and pilikanaba. ලංකාවෙත් මේ වෙනකොට ඉලෙක්ට්‍රික් වාහන ගැන ගොඩක් ලොක් කතාබහක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ ඇති වෙලා තියෙන පෙට්‍රල් ඩීසල් අර්බුදයත් එක්ක. ඉතින් මේ අර්බුද ඇති වෙන කලින් තමයි යූත් කරාජ් එක මේ ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන විශේෂත්වය වගේම වටිනාකම ගැන කතා කරන්න පටන් ගත්තේ. ඉතින් EVs කිව්වහම අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන සමාගමක් තමයි Tesla Motors කියන්නේ. වාහන ශ්‍රේෂ්ඨයේ දැවැන්ත වෙනසක් කරපු මේ Tesla Motors එකේ පළවෙනි pickup truck එක තමයි Tesla Cybertruck කියන්නේ. ඉතින් මේ වාහනය කියන ඔයාලා thumbnail එකේ දැක්ක වගේම ඔයාලා මීට කලින් අහපු නැති සුවිශේෂී කරුණු ගොඩක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වාහන ලෝකයේ තියෙන අපූර්ව දේවල් ගැන දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම දැන්ම subscribe කරන්න youth එකේ garage එක. සාම්ප්‍රදායික වාහන වලට ආදරය කරන අයට නම් මේ Cybertruck එක එච්චර set වෙන්නේ නැහැ. මොකද මේ වාහනේ තියෙන radical ඒ වගේම dystopian look එකක්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ look එක ගැන? එයි මෙයාලා මේ විදිහට මේ වාහනේ හදන්නේ නැත්තේ. අපිට comment කරන්න. අංක 10. අපි මුලින්ම කතා කරලිමු මේ Cybertruck එකේ තියෙන power එක ගැන. මේ වාහනේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ වාහනේ තියෙන වේගය. Lamborghini එකක් වගේ ඉතාමත්ම වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වගේ ඇදගෙන යාමේ හැකියාවකුත් මේ වාහනේට තියෙනවා. ඉතින් Tesla සමාගමට අනුව මේ වාහනේට අශ්වබල 800 එන්ජින් එකක් තියෙනවා. ඒ වගේම තමයි තප්පර 2.9 කින් බිඳුවේ ඉඳලා 60 දක්වා යාමටත් හැකියාවක් තියෙනවා. මේ වාහනේට පවුම් 14000ක් ඇදගෙන යාමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මාකට් එකේ තියෙන අනෙකුත් ට්‍රක් වලට ඉතාමත්ම දැඩි තරඟයක් ලබා දෙන්න මේ වාහනයට පුළුවන් කියලා තමයි වාහන ශ්‍රේෂ්ඨයේන විචාරකයෝ නම් කියන්නේ. ඉතින් සාමාන්‍ය වාහනයකට වඩා Cybertruck එක වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි අංක 9න් කතා කරලිමු. ඔව් ගොඩක් වෙලාවට Elon Musk-ගේ Starship spacecraft එක ගැන ගොඩක් වෙලාවට දන්නවා ඇති. spacecraft එක හදලා තියෙන්නේ මල නොබැදෙන වානේ මිශ්‍ර ලෝහකින්. ඒකට හේතුව තමයි අභ්‍යවකාශයේ තියෙන උණුසුම හා හිමාංක යන දෙකටම ඔරොත්තු දීමටයි මේ වාහනය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දම මේ spacecraft එකේ ශක්තිය වගේම කල්පවැත්ම ගොඩක් වැඩි. ඉතින් ඒක හදන්න යූස් කරපු ද්‍රව්‍යම් පාවිච්චි කරලා තමයි මේ Cybertruck එකේ සමහර කොටස් නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වාහනේ සැකිල්ල හදද්දී මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනවා. ඒකෙන් හින්දා සාමාන්‍ය pickup එකකට වඩා මේ වාහනේ ගොඩක් සුවිශේෂී කියලා අපිට කියන්න පුළුවන්. අංක 8. Cybertruck එකේ ඉන්ටීරියර් ඩිසයින් එක. බැලුබැල්මට මේ වාහනේ ඉන්ටීරියර් ඩිසයින් එක අපි එදිනදා ජීවිතයේ දකින අපි පාවිච්චි කරන වාහනයක තියෙන ඉන්ටීරියර්කට වඩා ගොඩක් වෙනස්. ඉතින් මේ වාහනේ ඉන්ටීරියරේ සමහර කොටස් දැක්කාම ඔයාලට මේවා මාබල් වලින් ඩිසයින් කරලා තියෙනවද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මේ ඩිසයින් එකේ පෙනුම ඒ තරම් රැවටිලි කාරුණා. මේවා ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ compressed papers වලින්. ඒ කියන්නේ සම්පීඩිත කඩදාසි වලින්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි Tesla Motors-ලා sustainability එක ගැන ගොඩක් දේවල් හිතලා තියෙනවා. ඒ කියන්නේ තිරසාරත්වය ගැන. ගොඩක් වෙලාවට ලෝකේ මෝටර් රථ වාහන නිෂ්පාදනය කරාට පස්සේ ඒ වාහන දිරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වගේ කාරණා හින්දා පාරිසරික ගැටලු ගොඩක් ඇති වෙනවා. ඉතින් කොහොම හරි Tesla Motors මේ දේවල් ගැන හිතලා තියෙනවා. අංක 7. Tesla Cybertruck කියන්නේ වෙඩි නොවතින වාහනයක්. මේක නම් ගොඩක් වෙලාවට ඔයා කලින් අහලත් ඇති. මේක ඉතාමත්ම ප්‍රසිද්ධ ජනප්‍රිය කාරණයක්. ඉතින් වෙඩි වදින්නේ නැති වාහනයක් කිව්වහම මේ වාහනේ තියෙන විශේෂත්වය තමයි මැෂින් තුවක්කු වගේම මිලිමීටර 9ක පතරම් වලට ඔරොත්තු දීමට තරම් මේ ට්‍රක් එක ශක්තිමත්. ඉතින් මේ Elon Musk-ගේ Cybertruck එකේ ඉතාමත්ම ආරක්ෂිත වෙඩි නොවදින වාහනයක් කියලා මිනිස්සුන්ට කටින් කියලා හරියන්නේ නැහැ. මේක ඔප්පු කරලා පෙන්වන්නත් ඕන. ඒකෙන් හින්දා මේ වාහනේ නිර්මාණය කරපු ඩිසයිනර්ට Elon Musk වේදිකාවට ආරාධනා කරලා ඒ වෙලාවෙදිම sledgehammer එකකින් මේ වාහනයට පහර දෙන්න කියනවා. ඉතින් ඒ වෙලාවේදී මේ වාහනේ ඉතාමත්ම හොඳින් මේකට රෙස්පොන්ස් කරනවා. මේ කුළු කිඩි පාරවල් වලට වාහනේ හොඳින් ඔරොත්තු දෙනවා. ඉතින් ඒත් එක්කම මේ වාහනේ වීදුරු ඉතාමත්ම හොඳ ශක්තිමත් විදිහට නිර්මාණය කරපු ඒවා කියලා ඔප්පු කරන්න Elon Musk යකඩ බෝලයකින් මේ වාහනේ වීදුරු වලට ගහනවා. අන්න ඒ වෙලාවෙදී නම් පොඩ්ඩක් වැඩේ වර්ධිනවා. කොහොම හරි වීදුරු කුඩු වුණාට මේ වාහනේ අනිකුත් හැම දෙයක්ම ඉතාමත්ම සාර්ථකව නිෂ්පාදනය කරන්න Elon Musk-ට හැකියාව ලැබිලා තියෙනවා. අංක 6. Cybertruck එක ඩිසයින් කරේ කොයි විදිහටද? මේ වාහනේ ඩිසයින් කරන්න ඇත්තටම pop culture එකේ ආභාෂය ලබාගෙන තියෙනවා. Tesla Cybertruck එක නිෂ්පාදනය කරන්න Blade Runner Universe වගේ එක එක movies වල තියෙන වාහන, Elon Musk කියවපු විද්‍යා ප්‍රබන්ධ, රහලෝක් ගැන තියෙන ගන්ධ මේ වගේ එක එක දේවල් පාදක කරගෙන තමයි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසාම මේක අනාගත වෙළඳපළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරපු වාහනයක් විදිහට තමයි විචාරකයා හඳුන්වන්නේ. Right mood, 80 proof gonna lower my IQ, and I've been this.
same way since high school. I look shorty right in her brown eyes. She about to take a trip to cloud nine. I'm the man, baby, I get the crowd hype. I turn the cadence of a hook into a sound bite. Here we go, it's about to go down. Let me know, I'ma buy another round. Get low, drop it down to the ground. Oh yeah, wow, shorty making things. I'ma see the put cuffs on my cardiac. Took my breath away like a heart attack. And I'ma spend every dime and my money back. Everybody wanna know. අංග පහ අදාල තබ්නේල් එකේ දැක්ක වගේම මේ සයිබර් ට්‍රක් එකට මුහුදේ ගමන් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් වතුර බෝට්ටුවක් වගේ මේ වාහනයට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඉතින් මේකට ට්වීට් කරමින් ඉලෝන් මස්ක් උත්තර දීලා තියෙනවා. මේ වාහනේ කෙටි කාලීනව බෝට්ටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් බව තමයි ඉලෝන් මස්ක් ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක විදුලි මෝටර රථයක් හින්දා අවහිර කිරීමට ඉන්ටේක් හෝ එක්සෝස් වෑල් නැති බවත් ඉලෙක්ට්‍රික් බැටරි මෝටර එකක් තියෙන හින්දත් මේ වාහනයට සබ්මරීන් එකක් වගේ වතුරේ ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙන බව තමයි ඉලෝන් මස්ක් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔය ජේම්ස් බොන්ඩ් වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ලෝටස් ඊ ස්පීඩ් කියන මෙන්න මේ කායක මතක ඇති. මේ කායකටත් සබ්මරීන් එකක් වගේ මුහුදේ ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ටෙස්ලා සයිබර් ට්‍රක් එකටත් අපි අර කලින් මෙන්ෂන් කරා වගේම මේකට ඉන්ටේක් හෝ එක්සෝස් වෑල් එකක් නැති හින්දා බැටරි එකයි මෝටර එකයි සීල් කරාට පස්සේ මුහුදේ ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ වගේ දෙයක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න. ඒ කියන්නේ ගම් වතුරක් එහෙමත් නැත්නම් අපදා තත්ත්වයක් ඇති වුණොත් අන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න තමයි මේ වාහනයට මේ වගේ හැකියාවක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඉලෝන් මස්ක් ප්‍රකාශ කළ තිබ්බත් මේ වාහනයට ජලයේ ගමන් කරන්න පුළුවන් කියලා තාමත් නිශ්චිත නැහැ මේ වාහනයට සබ්මරීන් එකක් වගේ පරිවර්තනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද නැද්ද කියලා. ඉතින් කොහොම හරි වාගාව සයිබර් ට්‍රක් එකක් තියෙනවා නම් දැම මුහුදට දාන්න එපා. අංක 4. ඔය ගොඩක් වෙලාවට පිකප් ට්‍රක් එකක් මිලදී ගන්නවා නම් ගමන් කිරීමේ පහසුව වගේම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පහසුව ගැනත් ගොඩක් වෙලාවට හිතනවා. ඉතින් ඔය සාමාන්‍යයෙන් පාවිච්චි කරන සාමාන්‍ය පිකප් ට්‍රක් රටවල ඔයාට මොනා හරි දේවල් ටිකක් වාහනයට පටවන්න ඕන නම් ඉතාමත් පහසුවෙන් පටවන්න අමාරුයි නේද? විශේෂයෙන්ම බීච් බයික් එකක් වගේ දෙයක් වාහනයට පටවනවා නම් වෙනත් උපකරණ එක ආධාරය ලබා ගන්නම ඕන. හැබැයි මේ ට්‍රක් එකේ තියෙන විශේෂත්වය තමයි වාහනේ ඩෝ එක පොළව මට්ටමටම අපිට ඕපන් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ වගේ බයික් එකක් පටවන්නෙම ගොඩක් ලේසි. ඒ විතරක් නෙමෙයි. මේ විදිහට වාහනේ හදලා තියෙන හින්දා වාහනේ ඒරෝඩයිනමික්ස් වලටත් ඒක ගොඩක් හොඳයි. ඒ නිසා වාහනේ වේගෙන් ගමන් කරන්නත් මේ හැම දෙයක්ම ගොඩක් වැදගත් වෙනවා. අංක 3. ලංකාව වගේ දුප්පත් රටක ජීවත් වෙන අපි හැමෝම පාවිච්චි කරන්නේ ගොඩක් පරණ වාහන. ඉතින් අපේ වාහනවල අනිවාර්ය අංගයක් තමයි සයිඩ් මිරර්ස් කියන්නේ. ඉතින් ඔයා දන්නවද ටෙස්ලා සයිබර් ට්‍රක් එකේ නම් සයිඩ් මිරර්ස් නැහැ. එතකොට එයා කොහොමද මේ වාහනේ ඉන්ෆෝමේෂන්ස් ගන්නෙ සයිඩ් එකෙන් එන වාහන ගැන? ඒ හැම දෙයක්ම කරන්නේ කැමරාස් වලින්. Audi කම්පැනි එකෙන් දැන්ටමත් මේ වගේ සයිඩ් මිරර්ස් නැති කැමරාස් තියෙන වාහනයක් නිෂ්පාදනය කරලා තියෙනවා. එහෙදි මේ වාහනයට අප්‍රූවල් එක හම්බෙලා නැහැ. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට සයිඩ් මිරර්ස් නැත්තම් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන් කැමරාවක් තිබ්බත්. මොකද මිනිස්සුන්ට මේ දේවල් වලට හුරු වෙන ටික කාලයක් යනවා. කොහොම හරි මේ නීතිය දිගටම තිබ්බොත් සයිබර් ට්‍රක් එකෙත් අපිට අනාගතයේදී සයිඩ් මිරර්ස් දැක්කන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ? සයිඩ් මිරර්ස් ඕනද? එහෙමත් නැත්නම් කැමරාස් වලින් මේ දේ අපිට බලාගෙන පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වේද? අපිට කමෙන්ට් කරන්න. අංක 2. සයිබර් ට්‍රක් එකේ තියෙන පවර්ෆුල් බැටරි ලයිෆ් එක. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකක් වෙච්ච ලීෆ් එකට එහෙම ගොඩක් ලොකු දුරක් ධාවනය කරන්න බෑ එකවරක් ආරෝපණය කළා. හැබැයි සයිබර් ට්‍රක් එකට සැතපුම් 500ක් දක්වා ගමන් කරන්න පුළුවන් බව ටෙස්ලා සමාගම නිවේදනය කරනවා. ඉතින් මේ වාහනේ මීට අවුරුදු කීපයකට කලින් මුලින්ම එළි දක්වන්නේ. මේ වෙනකොට ලෝකයේ අනෙකුත් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන සමාගමුත් මේ වගේම ඉතාමත්ම හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන වාහන නිෂ්පාදනය කළ තියෙනවා. යූත් ගැරේජ් එකෙන් ඒ වගේ වාහන ගැන වීඩියෝ එකක් මීට කලින් අරන් ඇවිත් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රික් වාහන වලට ගොඩක් ආදරේ නම් ඒ වාහන ගැන දැනගන්න කැමති නම් දැන්ම සර්ච් කරන්න YouTube එකේ යූත් ගැරේජ් ඉලෙක්ට්‍රික් කාස් කියලා. එතකොට ඔයාලට අනිවාර්යෙන් ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඉතින් ටෙස්ලා සමාගම කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන වල පුරෝගාමියෙක්නේ. ඇමරිකාව පුරාම මේ වාහන වල චාර්ජින් පොට්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙ හින්දා පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් චාර්ජ් කරගන්නවා වගේම ඉතාමත්ම ඉක්මනින් මේ වාහන චාර්ජ් කරගෙන ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අංක 1. මේ වාහනෙත් අපිට new user interface එකක් දැක්කන්න පුළුවන්. ඉතින් මේක විස්තර ගොඩක් ටෙස්ලා සමාගම එළියට දීලා නැහැ. මේ වාහනෙත් අඟල් 17ක ඩිස්ප්ලේ එකක් දැක්කන්න පුළුවන් ටෙස්ලා S වගේම X models වල තියෙන. ඉතින් මේ සයිබර් ට්‍රක් එකේ තියෙන විශේෂ දේවල් ගැන ඔයා මොකද හිතන්නේ? මේ වාහනේ ලුක් එකට ඔයා කැමතිද නැද්ද? ලංකාවේ අපිට කවද මේ වගේ වාහනයක් යූස් කරන්න පුළුවන් වේද? අඩුමතරමේ ලංකාවට එක සයිබර් ට්‍රක් එකක් හරි අනාගතයේදීද? මේ හැම දෙයක් ගැනම අපිට තියෙන අවිනිශ්චිත ස්වභාවයක්. අරගලයක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන ඉන්න මේ මොහොතේ අපි හරි තීරණ ගත්තේ නැත්තම් අපි හිටියටත් වඩා අඳුරට යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඕන දේවල් හැමදාම අමතක කරලා ටෙස්ලා වලටත් වඩා හොඳ මෝටරත් නිෂ්පාදනය කරන ලෝකයේ තියෙන හොඳම රටක් බවට ලංකාව පරිවර්තනය කරගන්න එක අපේ වැඩක්. ඉතින් විප්ලවීය ශ්‍රී ලාංකේය ජනතාවට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් දවසකින් අලුත් වීඩියෝකින් හම්බෙමු. මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න යූත් එකේ කරාජක.
ඔයාලා හැමෝටම සුබ දවසක්.